අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් සත්‍ය ප්‍රථමයෙන්ම ඔබට කියන ස්වාධින් රූපහානි සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් ඔබ එක්වන්නේ දවස උණුසුම් කළ පුවත් සිරස්තල ප්‍රථමයෙන් මොන විවේචන ආවත් ගත යුතු නිවැරදි තීරණ අපස්සට ගන්නෙ නෑ ජනපති අවධාරණයෙන්ම කියයි දරණියගල ජනතාවගේ ඉල්ලීම් වලට ජනපතිගෙන් ලද සැනින් එසැනින් විසඳුම් කොරෝනාවෙන් 1133ක් ගෙවි ගිය පැය කිහිපයේදී සුවෙන් ගෙදරයයි එයා අස්ථානාත් ශ්‍රී ලංකාවට පියාසරය අරඹයි අමතක නොවන මතකයන් ඉතිරිකොට රංගන ශිල්පිනී මියුරි ජීවන රංග මඩලෙන් සමුගනී මියන්මාර් හමුදා පාලනය මියන්මාරය ලොවෙන් හුදකලා කරයි නිශාන්ති ජනාධිපතිතුමා අද ගම සමග පිළිසඳරට ගියේ දැරණියගලටයි ජනහද ළඟටම ගිය ජනාධිපතිතුමා අද කාට දැනෙන ප්‍රකාශයකුත් කළා ඒ තමයි Taman බලයට ආවේ මාධ්‍ය සම්දර්ශන වලින් නෙවෙයි කියන එකත් නිවැරදි ක්‍රමයට වැඩ කරලා රට හරි තැනටම ගේනවා කියන එකත් ජනාධිපතිතුමා කාට කාටද දැනෙන්නම කිව්වා ඔව් ශ්‍රීහාන් ජනාධිපතිතුමා ඒ ප්‍රකාශය කළා වගේම දැරණියගල ජනතාවගේ ප්‍රශ්න වලටත් හොඳින්ම ඇහුම් කන් දුන්නා විසඳුමුත් ඒ මොහොතේම ලබලා දුන්නා අද ජනාධිපතිතුමා දැරණියගල දික් ඇල කනිෂ්ඨ විද්‍යාලයට ගියේ ගම සමග පිළිසඳර නමවන වැඩසටහනට එක්වන්න එතන සිද්ධ වුණු සිරු දෙය කියන්න අපේ නිමේෂ ශමත් සූදානමින් ඉන්නවා जनाधिपति गोटाभय राजपक्ष मेत्तुमा अदवसेदी कैगल दिस्ट्रिक्ट के दरनेगल दिक्केल कंद कनिष्ठ विद्यालय टावा ए जनपति गमसमग पिलिसंदर नाववेणी वेडसटहन वेणुवेन श्रीपादस्थानय श्रीपाद अडविय पेन मायमी पीठातमेने मे गम्माणय इतामात्म सुंदराई हबाई ए सुंदरत्वयट यटिन मे जनताव तमनगे एदिनदा जीवित वेणुवेन विशाल सटनक देनवा ए जनतावगे प्रश्नवलटाई अद विसंदुम हेउवे जनता केंद्रीय आर्थिक ऐति किरीम अरुमुनु करगन में जनाधिपति गोटाबे राजपक्ष मेतेतुमा के संकल्प वाई मेम वेडसटहन क्रियावटने गुणे कृषिकर्मांतेट मूलिकत्वे दिमिन नोमिले पोहुर लबातीम सह तवत् सहनिर्वसक हंदुन्वा दिमिन गोवि जनताव शक्तिमत् किरीम मेहिदे सिदुवेनवा जनतावट बलपान इडम पानीय जलय सौख्य अध्यापन महामार्ग आदि बहु क्षेत्रवल पवत्ना गेटलुवलट विसंदुम लबादीम जनपति गमसमग पिलिसंदर वेडसटहने दे सिदुवनवा समाज माध्य ओस्से मे गमसमग पिलिसंदर वेडसटहन विवेचनय करन मेक माध्य संदर्शनयक पमनक कियला कियन ए वगेम मेक देशपालनिक प्रयोगयक पमनक कियला कियन पिरिसट जनपतिमाद अभियोगयक कला ए तमाई එන්න මේ වගේ ගම්වලට පය තියන්න මේ වගේ ගම්වලට බලන්න මේ ගම්වල මිනිස්සු විඳින දුක කියලා දුෂ්කර ගම්මානවලට සාමාන්‍යයෙන් ජනාධිපතිවරයෙකුට යවෙන්නේ නැහැ නිලධාරීන්ට යවෙන්නේ නැහැ සමහරලාට මම දැක්ක මේ සමාජ මාධ්‍ය ජාලවල කියන මේවා දේශපාලන නාට්‍ය මාධ්‍ය සම්දර්ශන කියලා මේවා නෙවෙයි දේශපාලන නාට්‍ය මාධ්‍ය සම්දර්ශන දාන්නේ ඡන්ද කිට්ටු වෙලානේ उर्दू हतरक् सामान्य विपक्षे इनकोट जनता अतरट आनावा अब बलेट पत्नाम ए अंगट आने अभी बले इनकोट मे पति मम शाम शनसुराधावक दुष्कर अम्मा बल मेलधारी सामग आना हम किसी वेडकनो नि मुखारी मम नाट्य संदर्शन देशपालन नाट्य माध्य संदर्शन दालने जनाधिपति वेडकर වැඩකිරීම හරහා තමයි ජනතාව අතරට යන්න පුළුවන්. මම ප්‍රාදේශීය සභාවකටවත් ඉල්ලල නෙවෙයිනේ ජනාධිපති උනේ. ඉතින් වැඩකිරීම හරහා තමයි ජනතාව ඉල්ලන්නේ. ඉල්ලුම එන්නේ එතකොට වැඩ කරලා. වැඩ කරන්නට උනේ. ඒක හින්දා තමයි මම මේ ගම්මාන වලට යන්නේ. ජනතාව වෙනුවෙන් දුප්පත් අය වෙනුවෙන් අපි කියනවා කෘෂි ආර්ථිකයක් ඕන කියලා. ජාතිය ආරක්ෂා කරන්න දේශීයදේ රැක ගන්න කියලා කතා කරනවා. හැබැයි ජාතිකත්වයත් එක්ක නියම ආර්ථික සැලැස්මක් නැත්තම් संवर्धन जाति कृषि आर्थिक
අපේ රට දියුණු කරන ප්‍රතිපත්ති මාලාවක් තමයි අපි ඉදිරිපත් කළ තියෙන්නේ අපි කරගෙන යන්නේ. ඒක තමයි එකම විසඳුම. කොළඹ කාර්යාලවල ඉඳලා මේ විසඳුම් හොයන්න බෑ. ගමට යන්න ඕන. සමහර අය Facebook එකේ එහෙම අහනවා ගමට යන්නේ මොකද නිලධාරීන් ඉන්නෝ ඒගොල්ලන්ගෙන් ප්‍රශ්න අහගන්න පුළුවන් නේ කියලා. එහෙමත් පුළුවන්. හැබැයි මගේ ක්‍රමය එක නෙවෙයි. ආරක්ෂක ලේකම්වරයා හැටියට නගරික සමාජයේ මම පහලටම ගිහිල්ලා බැලුවේ. ඒකට තමයි ප්‍රශ්න විසඳන්න පුළුවන්. ඒක තමයි මගේ ක්‍රමය. කවුරුට විචනය කරන්න පුළුවන්. නමුත් මම මගේ ක්‍රමයට තමයි වැඩ කරන්නේ. अब देख मे गे जनता प्रधानम गटलुव तमाय मार्ग गटलुव मे स्थान विशाल दुष्कर मावता बहुकर जनता हेम गटलुवाणम जनाधिपति गोटाबे राजपक्ष तमे पौदलिक अवधान यमुकला प्रधान मार्ग मुरुतेट्टुव मार्गे तीन नमुद्यम वर्ष गान मार्गे निशी संवर्धन के समहरतेनवा पार हदबुदिंदम हदलने මේ ප්‍රදේශයට නම් පාරවල් අවශ්‍යමයි මං හිතන්නේ වසර ගණනාවකින් සංවර්ධනය වෙලා නැහැ පාරවල් ටික හදලා දෙන්නට ඕනේ මේ දැන් මම අර අතන හෙලිකොප්ටර් එක බාපු තැන ඉඳලා මෙතෙන්ට එනකන් ආපු කිලෝමීටර 6 තාමත්ම දුෂ්කරයි ඒක හදලා දෙන්න ඕනි ඉක්මනටම කොංගිලා තියෙන කොනක තියෙන වසමත් තමයි බල්ලහල බහැනල්ල කියන්නේ මේ වෙනකොට රජයේ නැත්තම් CTB කිසිම බස් රථයක් ළඟා නොවන එකම වසම පාරවල් ටික හොඳයිද කිසිම පාරක් නැහැ දලු ටික ප්‍රවාහනය කරගන්න ලොරියක් ට්‍රැක්ටර් රථයක් යන්න බෑ මේ මාර්ගය දැන්ට ව්‍යාපෘතියට ඇතුළත් කරලා තියෙන්නේ ඉක්මනින් පටන් අරන් කරන්න පුළුවන් දැන් පාලම් ගැන බලමු පාලම් දැන් පාලම් 5000ක් හදනවනේ අපි දැන් මෙහි පාලම් 5000ක් හදන එකෙන් මේ පැත්තේ මොනවද පාලම් හැදෙන්නේ කවුද දන්නේ පාලම් जनता इंजीनियर मात्र පාලම් වල අවශ්‍යතාව එළුඹ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා ඇමතිතුමන්ලා ඒ වගේම ප්‍රාදේශ සභා සභාපතිතුමන්ලාගෙන් ලබා ගත්තා ඒ පාලම් ලැයිස්තුව තමයි සදැන්ට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන්නේ අයලගේ විස්තරේ මෙලායි නැහැ දැන් දැන් ප්‍රාදේශීයව නැද්ද පාලම් අංශයක් තම දරණීගලට අදාළව සර් පාලම් යෝජනා තම අපිට ආවේ නැහැ සර් පත් වෙච්ච ගමම ගිය අවුරුද්දේම පළවෙනියටම මුළු දිස්ත්‍රික්කේම තියෙන ඒවා මේ ආසන සංවිධායකතුමාලගේ මාර්ගයෙන් දීලා තියෙනවා අපි හැම ආසනයකම දීලා තියෙනවා ඒ වගේ මේ මන්ත්‍රීතුමන්ලා හැම එක්කෙනාම දීලා තියෙනවා ඉතින් මේක පොඩි ගැටලුවක් තියෙනවා ඇත්තරම මේ දැනට ඇස්තමේන්තුවත් කරලා නැහැ මේ පාලමක්වත් ඒක තමයි දැන් මෙතුමන්ලා හරන ලයිස්ට් වරන් එන්න ඕනේ මෙතනට ඒකවත් අරගෙන ආපු නැති එක ගැන කනගාටු වෙනවා ඈත ගම් දනව් වලට ගිහිල්ලා අපේ රටේ පිටසර දුෂ්කර ගම්වල ජනතාවගේ දුක අහන දුකට විසඳුම් දෙන ජනපති ගම සමග පිළිසඳර තවත් වැඩසටහනකින් අපි ඔබව හමු වෙන්න බලාපොරොත්තු වෙනවා අද දිනේ ගෙවිල යන මේ මොහොත වෙනකොට කොරෝනා පොකුරට තවත් 343 දෙනෙක් එකතු වෙලා තියෙනවා. ඒ එකම මෙතෙක් හම්බුන කොරෝනා ආසාදිතින්ගේ ගණනත් 68000 ඉක්මවා ගියා. ඒ වගේම කොරෝනාවට ගොදුරු වෙලා හිටපු තවත් 1133 දෙනෙක් අද දවසේ රෝහල් වලින් පිට වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ කොරෝනා රෝගයෙන් සම්පූර්ණයෙන් සුවය ලැබලා. අපේ රටේ දවසින් දවස වැඩි වෙන කොරෝනා පොකුරට තවත් ආසාදිතයන් 735 දෙනෙක් ඊයේ දිනේදී එකතු වුණා. ඉන් 6 දෙනෙක්ම විදේශ රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයන්. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් ඊයේ දිනේදී වාර්තා වෙද්දී කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණු ආසාදිතයන් සංඛ්‍යාව 158ක්. ඒ වගේම බදුල්ල දිස්ත්‍රික්කයෙන් තවත් ආසාදිතයන් 105 දෙනෙක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 94 දෙනෙකුත් ඊයේ දිනේදී හඳුනාගත්තා. අපි සෝතනම් අද දිනේදීත් COVID-19 වෛරසයෙන් නවතුම තොරතුරු මෙලෙස ඔබ වෙත ගෙනෙන්නට. මෙදක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 68193ක්. ඉන් 5256 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන සංඛ්‍යාව 505ක්. අද දිනේ සුවය ලැබූ කොරෝනා ආසාදිතින් 1133 දෙනාද සමගින් මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 62594ක් දක්වා ඉහළ ගියා.
ඊයේ දිනේ තවත් කොවිඩ් මරණ හතරක් වාර්තා වුණා. කොළඹ තුන පදිංචි 75 හැවිරිදි පුද්ගලයෙකු, නවල පදිංචි 89 හැවිරිදි පුද්ගලයෙකු, බගවන්තලාව පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙකු හා මඩකුලේ පදිංචි 63 හැවිරිදි කාන්තාවක මෙසේ මියගිය පිරිසට ඇතුළත්. ඒ අනුව මෙරට සිදු කොවිඩ් මරණ සංඛ්‍යාව 343ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම පිරිසෙන් 214 දෙනෙකු පිරිමි පුද්ගලින් වන අතර සෙසු 129 දෙනා කාන්තාවන්. ත්‍රිවිධ හමුදාව පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 90ක් තුළ පුද්ගලින් 7941 දෙනෙකු නිරෝධායනයේ වෙමින් සිටින අතර ඊයේ දිනය තුළ මෙරට සිදු කළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 12024ක්. කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් හමුවීම අත්හිටුවා තිබුණා. කෙසේ වුවද ලේඥාතියෙකුට සතියකට එක් වරක් රැඳවියෙකු හමුවීමට අවසර ලබා දී ඇති බව බන්ධනාගාර නිලධාරීන් පවසනවා. ආහාර ලබා දීමට අවසර නොලැබෙන අතර ආහාර ලබා දෙන්නේ බන්ධනාගාර ආපන ශාලාවලින් පමණයි. කෙසේ වුවද ඇඳුම් ලබා දීමට ඉඩකඩ පවතිනවා. බන්ධනාගාරය තුල කොවිඩ් තත්ත්වයන් පවතින්නේ නම් අමුත්තන්ට රැඳවුවන් බැලීමට ඉඩකඩ නොලැබෙන බවයි බන්ධනාගාර කොමසාරිස් පාලන සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ. නිදේශ්ඥවරුන්ටද බන්ධනාගාර තුල සිටින තම සේවාදායකින් හමුවීමට අවසර ලබා දී තිබෙනවා. මෙතර ලෝපුරා වාර්තා වී ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 10,59,57,146යි. කොරෝනා මරණ 23,10,159ක් වාර්තා වී තිබෙනවා. ගතුණු පැය 24 තුළ ලෝපුරා රටවලින් කොරෝනා ආසාදිතින් 489,783ක් හඳුනාගෙන ඇති අතර එම කාලය තුළ සිදු වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 14,426ක්. ගතුණු පැය 24 තුළ ඇමරිකාවෙන් කොරෝනා ආසාදිතින් 126,125 දෙනෙකු හමු වී ඇති අතර සිදු ඇති මරණ සංඛ්‍යාව 3,572ක්. ඉන්දියාවෙන් ආසාදිතින් 11,689 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මරණ 94ක් වාර්තා වී තිබෙනවා. බ්‍රසීලෙන් ගතු පැවිසි අතර තුළ හමු වී ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 51,319ක්. එරටින් මරණ 1,244ක්ද වාර්තා වී තිබෙනවා. රුසියාවෙන් ආසාදිතින් 16,688 දෙනෙකු හා මරණ 527ක්ද එක්සත් රාජධානීන් ආසාදිතින් 19,114ක් හා මරණ 1,014ක් ගෙවි ගිය පැවිසි අතර තුළ වාර්තා වී ඇති බවයි විදේශ මාධ්‍ය සඳහන් කර ඇත්තේ. කොරෝනා එන්නත්කරණය මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක වෙනවා. ඇතම් පාර්ශ්ව සඳහන් කරන විදියට මේ කොරෝනා එන්නත්කරණයෙන් පසුව යම් කිසි ආසාත්මිකතා ගතියක් උණ ගතියක් ඇතම් පිරිස්වලට ඇති වෙලා තියෙනවා. කොහොමනත් මේ තත්ත්වය හමුවේ තවත් පිරිසක් කොරෝනා එන්නත්කරණයට බිය වීමකුත් තිබෙනවා. හැබැයි සෞඛ්‍ය අංශය සඳහන් කරන්නේ ඔබට ශක්තියක් ලබා දෙමින් මේ වෛරසයට හොඳින් මුහුණ දීමට ඔබේ ශරීරය සකස් කරන්න මේ එන්නත්කරණය සිදු කරනවා කියලා. ඒ නිසා නොබියව එන්නත්කරණය හමුවට ඉදිරිපත් වන්න මේ රට තවදුරටත් සෞඛ්‍ය ආරක්ෂිත කරන්න ඔබේ දායකත්වයක් ලබා දෙන්න. මේ දවස්වල වැඩියෙන්ම කතා වෙන දේ තමයි මානව හිමිකම් ගැන. අපේ රටේ මානව හිමිකම් ගැන අපිට වඩා උනන්දුවක් තියෙන්නේ ජිනීවාවල ඉන්න අයටයි. මේ ගැන ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්කැල්ල මහත්තයා කිව්වේ මානව හිමිකම් ගැන ඕනෑම තත්ත්වයකදී කවුරුන් හෝ පාවා දෙන්න හරි තවත් පිරිසක් ආරක්ෂා කරන්න හරි ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ කියලා. ජිනීවා සමුළුවත් එක්ක රටේ ඇතිවලා තියෙන තත්ත්වය මහජන නියෝජිතයන් කිහිප දෙනෙකුගෙන්ම අහන්න ලැබුණා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම කොමිසම විසින් මේ එල්ල කරපු චෝදනාවල් මේ මහ පොළවේ යථාර්ථයක් කියන එක මේ රටේ ජීවත් වෙන සියලු දෙනාම දන්න කාරණාවක්. කවුරුවත් මේව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ආණ්ඩුව මේවා ප්‍රතික්ෂේප කිරීම පමණක් සෑහීමටපත් වෙන්නේ නැහැ. මානව හිමිකම් කොමසාරිස්තුමියට මේ රට ගැන ප්‍රශ්න ඇති කරන්න තියෙන උවමනාවට වඩා ප්‍රශ්න හදන්න උවමනාව තියෙන්නේ මේ රටට දේශද්‍රෝහීකම් කරන විපක්ෂයට. මේක පුදුම ප්‍රශ්නයක්. ජිනීවා මානව හිමිකම් කොමසාරිස්තුමියට ඕන විදිහට අපේ රටේ වැඩ කටයුතු ටික කෙරෙන්නේ නැහැ. ලෝකයේ UN එකේ සමාජිකව හැටියට අපි අත්සන් තබලා තිබෙනවා ලෝකයේ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් වගන්ති ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට බැඳී ඉන්නවා කියලා. එතකොට ඒ අනුව මම හිතනවා අපි යම් යම් කාරණා සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් ජාත්‍යන්තරයටත් ලෝක ප්‍රජාවටත් ප්‍රදර්ශනය වෙමින් කටයුතු කළ යුතු පාලන යන්ත්‍රයක් හැටියට අපි පිළි අරගෙන තිබෙනවා. එතකොට ඒ අනුව ක්‍රියා කිරීම වැදගත්. ස්වාධීන රටක් විදිහට අපේ රට මොනම ආකාරයකටවත් වෙනත් රටවල සංවිධානවලට අනුව කටයුතු කරන්න මොනම ආකාරයකටවත් අවශ්‍යතාවයක් නැහැ. අපි රජය මොනම ආකාරයකටවත් වැරදි වැඩක් නීති විරෝධී වැඩක් කරලා නැහැ. මේ රටේ පාලනය කර යුතු ආකාරයට තමයි මේ රට පාලනය කරලා තිබෙන්නේ.
2017 සමානුග්‍රහය දාපු ඇමරිකාවේ නියෝජිතය හැටියට කටයුතු කරපු නිකී හීලි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරා මෙය ඉතාමත්ම දේශපාලන වශයෙන් සහ පක්ෂග්‍රාහී ආයතනයක් හැටියට කියලා වුණත් ඉවත් වුණා අපේ ස්ථාවරය අපි බොහොම අවංකභාවයෙන් මේ කටයුතු කරන්නේ මේක අපි පාවා දෙන්නවත් කාරොත් ආවරණය කරන්නවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ .lk ඩොමේන් නාමය යටතේ මෙරට ලියාපදිංචි වෙබ් අඩවි කිහිපයක්ම අද පෙරවරුවේදී බිඳ වැටීමට ලක් වෙලා තිබුණා. වතු කම්කරුවන්ට රුපියල් දහසක වැටුපක් ලබා දෙන ලෙස ඉල්ලපු බැනරයක් එම වෙබ් අඩවිවල ප්‍රදර්ශනය වුණා. මේ සිද්ධිය සයිබර් ප්‍රහාරයක්ද කියලා සොයා බලන්න මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා කියලා මහාචාර්ය ගිහන් ඩයස් මහත්මයා අපට පැහැදිලි කළා. සයිබර් ටැක් එකක් කියලා අපි කියන්නේ යම්කිසි විදිහකට අපේ පරිගණක ජාලයකට අන්තර්ජාලයට කෙනෙක් ටැක් කරනවා සයිබර් ටැක් එකක් ඉතින් සමහර වෙලාවට ඉතින් ඒගොල්ලෝ වෝර්නින් සරමය එවන්න පුළුවන් මොන හරි දෙයක් කියලා මේ අවස්ථාවේ අද උදේ වෙලා තියෙන සයිබර් ටැක් එකක් මත්ම නෙමෙයි ඒ වුණාට යම්කිසි විදිහකට අපේ එල්කේ වසම් ලේකකාධිකාරියේ තියෙන වසම් කීපයක් 10කට වඩා අඩු සංඛ්‍යාවක් වෙල තියෙන දත්ත වෙනස් කරලා තියෙනවා යම්කිසි විදිහකින් ඒක සයිබර් ප්‍රහාරයක් ඒක සයිබර් ටැක් එකක්ද එහෙම නැත්නම් ඒක වෙන මොකක් හරි දෙයක්ද කියලා අපි තාම निराකරණය කළා නැහැ ඒ වුණාට සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රශ්නයක් ඇතුළත තියෙන බව අපිට පේනවා මේක කරේ කවුද කොහොමද කවුද කියලා අපිට දැන්ට කිසිම හවුඩුවාවක් නැහැ අපි අපේ නිරීක්ෂණයන් කරගෙන යනවා අපිට දවස් කීපයක් සමහරට යයි තේරුම් ගන්න අපේ ඔක්කොම තොරතුරු තාක්ෂණ පද්ධති ගොඩක් සුරක්ෂිතව තබා ගන්නවා ඒකට එකක් තමයි ඒවා බාන්නුනේ ඒව ඇතුළට කාට හරි රින් ගන්න පුළුවන් විදිහක් තියෙනවද ඒවයි තියෙන අපේ පාස්වර්ඩ් එහෙම ගෙස් කරන්න පුළුවන් දෙහෙම නැත්නම් වෙන විදිහක් තියෙනවද ඒවට ඇතුල් වෙන්න ඊළඟට ඒකේ තියෙන ඔක්කොම software මුදුකාංග ඔක්කොම up to date ඒ කියන්නේ අලුත් නවීකරණය කළද තියෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න ඕනේ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ දැක්වුවේ මෙවන් අදහසක් ශ්‍රී ලංකා රජයට දැනුම් දෙනවා web අඩවි වලට මෙලෙස දිගින් දිගටම සයිබර් ප්‍රහාර එක්වීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ඒ වගේම විවිධ web අඩවි වලට මෙලෙස සයිබර් ප්‍රහාර ලක්වීම රටෙහි ආර්ථිකයට බලපාන්න පුළුවන් කරුණක් මේ නිසා සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් ඉතා දැඩි ප්‍රතිපත්තියක් කටයුතු කරන්න ඕන කියලා අපි රජයට අවධානය කරනවා නිශාන්ති ලෝකයේත් එක්ක අපි එකිනෙකා සම්බන්ධ වෙන ප්‍රධානම මාර්ගය තමයි ගුවන් ගමන්. අපේ රටට බොහෝ ගුවන් සේවාවල ගුවන් යානා පැමිණෙනවා. ලංකාවට සංචාරක ආකර්ෂණය වැඩි වෙන්නත් එක්කම අද තවත් ගුවන් සේවාවක් අපේ ගුවන්තොටට ලං වෙලා තියෙනවා. ඔස්රිහන් කසකස්ථානයේ එයා අස්ථානා ගුවන් සේවයේ දරටේ මිතුදම තවත් ශක්තිමත් කරන්න ගුවන් ගමන් අද ආරම්භ කළා. පළමු යානයේ ගොඩබැසුවේ මත්තල මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපරටයි. කසකස්ථානයේ ජාතික ගුවන් සේවය වන එයා අස්ථානා ගුවන් සේවය ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ඇරඹීම අද ආරම්භ කෙරුණා. කසකස්ථානයේ අල්මාඩ් ගුවන් තොටුපලේ සිට KC-565 දන්න ගුවන් යානය අද පෙරවරුවේ 10:50ට පමණ මත්තල රාජපක්ෂ ගුවන් තොටුපලට පැමිණියේ සංචාරකයන් 165 දෙනෙකු රැගෙනයි. එයා අස්ථානා ගුවන් සේවය 2012 වසරේදී ලෝක ගුවන් සේවා සම්මාන උළෙලේදී තරු හතරේ ශ්‍රේණිගත කිරීමක් ලබාගෙන තිබෙනවා. පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් සහ නැගෙනහිර යුරෝපයේ ප්‍රථම ගුවන් සේවයට පත් එයා අස්ථානා ගුවන් සේවය මධ්‍යම ආසියාවේ සහ ඉන්දියාවේ හොඳම ගුවන් සේවය ලෙසද නම් දරා තිබෙනවා. එයා අස්ථානා ගුවන් සේවය අද සිට අල්මාට ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට සතියකට වරක් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපල දක්වා ගුවන් සේවා ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මුලින්ම අපි පයිලට් ප්‍රොජෙක්ට් එකෙන් ආරම්භ කරලා මේ වෙනකොට ඒ අත්දැකීමුත් එක්ක බබල් එක තමයි මේ සංචාරකයෝ යන්නේ. අපි දක්නා පෙලක් රටවල් වල විශේෂයෙන්ම ඩුබායි මාල්දිස් වගේ රටවල් PCR පරීක්ෂණවත් කරන්නේ නැහැ. හැබැයි ඔකේ අනික් අන්තය තමයි ඔස්ට්‍රේලියාව නිව්සීලන්ත වගේ රටවල් බෝඩර් ක්‍රොස් කරන්න දෙන්නේ නැහැ. අපි සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි සෞඛ්‍ය ක්‍රමවේද අනුව තමයි මේ රට ක්‍රමානුකූල කරන්නේ. ඒක නිසා මේ බබල් එක තුල ගමන් කරනවා. අපි මේ වෙනකොට තියෙන දින 14කට පස්සේ සංචාරකයන්ට ලංකාවේ සමාජයත් එක්ක ගැවසෙන්න පුළුවන් කියන කාරණාව
අමතක නැති මතක තුලින් අද අපි හොයාගෙන යන පුද්ගලයා කලාවටත් ඒ වගේම ක්‍රීඩාවටත් ඍජුවම සම්බන්ධ පුද්ගලයෙක්. ඔස්රිහන් වෙනත වගේම අදත් ගයන් ඇල්ලේගොඩ සූදානම් වෙමින් ඉන්නවා අමතක කරන්න බැරි මතක බොහෝමයක් හිතේ පුරවගෙන ඉන්න තවත් සුවිශේෂී පුද්ගලයෙක් පිළිබඳව අමතක නැති මතක විශේෂාංගයෙන් ඔබට කියන්න. එදා ස්තොමසිය 71 වසරේ පැවති රාජකීය ශාන්ත තෝමස් ක්‍රිකට් තරගාවලියේ නිවේදකයෙකු ලෙස කටයුතු කරමින් සිය ක්‍රිකට් නිවේදන ජීවිතය ආරම්භ කරපු මේ ප්‍රවීණ නිවේදකයා අදවන විට ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ රසකට නිවේදකයෙකු ලෙස සිය දායකත්වය ලබා දී තිබෙනවා. මොහුගේ තියෙන විශේෂත්වය තමයි මොහුට පුළුවන් සිංහලෙන් වගේම ඉංග්‍රීසි භාෂාවෙනුත් මනාව නිවේදන කටයුතු සිදු කරන්න. අමතක නැති මතක තුලින් අද මේ දිගහැරෙන්නේ ओके खताब ओह नमीन प्रेम सर ऐपा सिंह एकदहस नवसिय तीस हतवसरे ऑक्टोबर पस्वनदा कोलंबदी मेलव एलियदुटु प्रेम सर ऐपा सिंह नम ओहुगे हंड यम दिनेकदी अपेरटे मेन्म लोव पुरा रव पिली रव देवियाई ඔහුගේ දෙමව්පියන් ඒ මොහොතේදී සිතන්නට නැතු ඇති. නමුත් කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ප්‍රේමසර ඈපාසිංහන් පසු කලෙක මෙරට සිටින ප්‍රවීණතම ක්‍රිකට් ක්‍රීඩා ගුවන් විදුලි නිවේදකයා ලෙසද නම් දරන්නේ ඔහු තුල වූ සැබෑම දක්ෂතාවය නිසාමයි. නාලන්දාවේ අකුරු කරන සමයේ අහඹු සිද්ධියක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වුණු ප්‍රේමසර ඈපාසිංහන් සිය මතකය मेलेस अवधि कला बट करण यशपाल किवा मे तमसे कवदाई किलिंग बोले नमत्तगन्नो आउटसाइड द स्टंपिटे निंपिटे बेट्टे कदा हंडिपा लेग स्टंपिंग यहाँ पेत्ति दे बेट्टे कदा हंडिपा तमसे अल्लनो वितरक करनो मम यहाँ पेत्ति ना गहन्नंग मन को हुंदाई के मट पलवेनी बोले दम्मा हरियत अन्य के बोले आवे मम ड्राइव कला हतरक දෙවනි බෝලේ දැම්මා අවුට්සයිඩ් ද ඕස්ටම් බාබා මම ස්ක්‍රෑ කට් එකක් ගැහුවා 4යි තුන්වෙනි බෝලේ ඇව්වා ඕෆ් එකේ ඩ්‍රයිව් කළා කවර් ස්වීප් මිඩ් ඕෆ් වී අතරින් 4යි යසපාල දිසාන එක බැට් එක කොට කොට ආවා අයිසේ තම්සි ක්‍රිකට් ගහලා තියෙනවද දැන් ඒ අතරේ අර ස්ලිප් ක්‍රීඩකයන් ඉන්නේ ඔක්කොම ෆස්ට් 11 ප්ලේයර්ස් ලන් මට ඇහෙනවා කියලා කවුද යකෝ මේක कोहे आपको पनाहा विस्तर प्रचार मगे पलवे विस्तर प्रचार के रॉयल तोमेन मैच राजकीय शांत तोमस ये विस्तर प्रचार अवस्था वेदी मम को कार्य ये विस्तर प्रचार अनौंसर के निकलिए पालित पेरेराय तिलक सुधर्मन सिल्वाय अमरबंधु रूप सिंह तुंदेना विस्तर प्रचार मावे गिया मे एक्सपर्ट कमेंट विशेष क्रिकेट गाला बिग मैच गाला तम जीवित काले तुल मुहुन दिन्नतवू वैदगत सिदुवें पिली बंदवद प्रेमसर ऐपा सिंहन सिय मतकयावधि कला मुनिन महंबुना मम साजवल विस्तर प्रचार अक्रांड किये वेला इतुमा मत ऐप सिंगे मट उदर नूने मम इस्पिताल अखदनो मगे अम्मे कैंसर हॉस्पिटल का पिलिकार वालाकन सदाकर भूम वाटिक लंकावे क्रिकेट क्रीडावट अद मे इरणम अत्वीति बेन्ने कुमन हेतु अग्निसाद
ප්‍රධාන මූලික වැරද්දක් තියෙනවා එක තැන. ඒ තමයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නංවන්න මේට දශක 4කට 5කට ඉහත කාලයේ තුලදී අපේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ මට්ටමක අපි තිබුණා. අපි ක්‍රිකට් ක්‍රීඩකයෝ හොයාගන්න ඕනේ අවුරුදු 13 15. නමුත් අද කනිෂ්ඨ ක්‍රීඩකයන් නැහැ. මම විකට් කීපර්. මම බේල්ස් කඩන අටක් ගාලා. බේල්ස් ඉවත් කරයින් පස්සේ මම how is that කියලා මම ඉපීල් කරනවා. ඉපීල් කරපු හැටිය සමහර විට අම්පයර් not out කියනවා. not out කිව්වම අපිට ඒ සර් අපි කියන්නේ sorry sir කියන්නේ. අපේ කැප් එකක් අම්පයර් කෙනෙකුට දීලා තියෙනවා නම් ඒ කැප් එක ආපහු thank you sir. ඒ සිරිත් විරිත් අපිට කියන්නේ. මේවා තමයි අපේ දරුවන්ට අද උගන්වන්න ඕනේ. අද ක්‍රිකට් ක්‍රීඩාව වාණිජකරණය වෙලා තියෙනවා. ITN ස්වාධීන රූපවාහිනිය ඉතා විශේෂ වැදගත් දෙයක් කරනවා. මේ වගේ වැඩසටහන් මගින් මම හිතන්නේ විශේෂ පණිවිඩයක් මේ අපේ කරපු හපංකම් වලට වඩා ඒ අපි ලබාගත් අත්දැකීම් වලින් අපි දරුවන්ට ගුරුවරුන් හැටියට ඒ දුන්න උපදෙස් අද මේ අනාගත පරපුරට අපි දෙන්න වගේ කියන්නේ. සිය ජීවන ගමනේ 83 වන විය පසු කරමින් සිටින ප්‍රේමසර ඈපාසිංහ නම් මේ ප්‍රවීණ ක්‍රිකට් නිවේදකයා අද වන විට නුගේගොඩ විජේරාම ප්‍රදේශයේ පිහිටි තම නිවසට වී ජීවිතය ගත කරනවා. ගුරුවරයෙකු, ක්‍රීඩකයෙකු, ක්‍රීඩා විචාරකයෙකු මෙන්ම ප්‍රවීණ නිවේදකයෙකු ලෙස ලාංකේය සමාජයට සිදු කළ සුවිශේෂී මෙහෙවර වෙනුවෙන් ප්‍රේමසර ඈපාසිංහ නම් ඔබට ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ ගෞරවය මෙලෙස පුද කරන්නෙමු. මෙවැනි සුවිශේෂී පුද්ගලයින්ට ජීවයක් වන්නට ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය හා නිදහස් කලා සංධානය නිබන්ධවම සූදානමින් සිටිනවා. අප සමග ඒ සඳහා එක්වන්න ප්‍රේක්ෂක ඔබත් කැමතිනම් අමතන්න. පසුගිය දෙසැම්බර් 13 වෙනිදා අපි අමතක නැති මතක තුලින් අමතක කරන්න බැරි කලා ශිල්පිනියක් ගැන කතා කළා. ඒ වේදිකාව සිනමා වගේම රූපවාහිනිය තුලත් ප්‍රේක්ෂක හදවත් තුල සදාතනික වෙලා ඉන්න මියුරි සමරසිංහ කලා ශිල්පිනිය ගැන. අද අපිට මියුරි සමරසිංහ කලා ශිල්පිනිය ගැන කියන්න වෙලා තියෙන්නේ නම් ඉතාමත් දුක්බර ප්‍රවෘත්තියක්. අවුරුදු 81ක් ජීවන රංග මණ්ඩලයේ අමතක කරන්න බැරි චරිතයන් නිරූපණය කරලා අද උදෑසන ඇය සදහටම ජීවන ගමනින් සමු අරන් තිනවා. මොරටුව ප්‍රදේශයේ උපත ලැබූ මියුරි සමරසිංහ පළමු වරට රංගන අත්පොත් තබන්නේ අලුත් දවසක් වේදිකා නාට්‍යයෙන්. රන්කන්ද, උමතු සංවර්ෂාව, බ්‍රාහ්මණියෝ, හිතහොඳ අම්මණ්ඩි, නැට්ටුකාරයෝ සහ ඔතෙලෝ ඇතුළු වේදිකා නාට්‍ය 300කට පමණ ඇය රංගන දායකත්වය ලබා දුන්නා. මිරිංගුව චිත්‍රපටයෙන් සිය සිනමා රංගනය ආරම්භන මියුරි සමරසිංහ ටෙලිනාට්‍ය රංගනයට දායක වන්නේ එරබදුමල් ටෙලිනාට්‍යයෙන්. දූදරුවෝ, ඉරපායා, නැතයෝ, සන්නාලියනේ, සිහින නිම්නය, සුදුසුදු ඇතුළු ටෙලිනාට්‍ය රසකටද ඇය රංගන දායකත්වය ලබා දෙන්නේ සිය රංගන කෞශල්‍ය ප්‍රදර්ශනය කරමින්. කෙම්මුර ටෙලිනාට්‍ය වෙනුවෙන් 2002 වසරේ හොඳම නිළිය සඳහා වූ ජනාධිපති සම්මානයෙන්ද ඇය පිදුම් ලැබුවා. මියුරි සමරසිංහ රංගන ශිල්පිනිය පසුගිය දෙසැම්බර් 12 වනදා අප ප්‍රවෘත්ති විකාශයේ අමතක නැති මතක විශේෂාංගයේ සමගියෙක් වුණා. ඒ ඇය අවසන් වරට සහභාගී වූ රූපවාහිනී වැඩසටහන ලෙසයි. මගේ මම හම්බ කරපු සල්ලි නෙවෙයි මේ. මගේ දරුවෝ මාව තියලා තිනවා රජිනක් වගේ. ඒ මගේ දරුවන්ට පින් සිද්ධ වෙන්න. ඒ ළමයි මම දුක් ඉඳගෙන උගන්ලා මේ தත්ත්වයට ගෙනල්ලා දැන් මගේ ළමයි ඉන්න අන්තිම ඉහළ தත්ත්වේ. ඒගොල්ලෝ ඉතින් තාත්තත් නැතුව අපි මේ தත්ත්වයට ගෙනාව කියලා මාව මට දෙන්න පුළුවන් උපරිම ඉහළ தත්ත්වේ තියලා තමයි මේ තියෙන්නේ. මේ සමගින් ස්වාධින් රූපාණී සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත් වෙනවා.
අපගේ මීළඟ ප්‍රධාන පුවත් විකාශ රාත්‍රියේ 9:30ට බලාපොරොත්තු වෙන්න.